ආයුබෝවන් කිස්වර්ස 2019 වූ අගෝස්තු මස 23 වැනි අව සතවක තිතියලත් සිකුරාදා දවසේ හිර උදා පෙරවරු 6:04ට වන අතර ඉර බැසීම 5:06:23ට සිද්ධ වෙනවා. රාහු කාලය පෙරවරු 10:41 සිට දවල් 12:13 දක්වා පවතිනවා. දවසේ දිව්‍යම සුබ මොහොතය යෙදෙන්නේ අද පෙරවරු 7:04ට. මාරුසිතුන දිසාව ගිනිකොන වන අතර සුබ දිසාවද නැගෙනහිර දිසාව. මේෂ ලග්නය ලග්නාධිපති කුජ පස්වැන්නේ චන්ද්‍රයා දෙවැන්නේ ගමන් කිරීම නිසා අද දවස තුළ මේෂ ලග්න හිමියන්ට එතරම් සුබ දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කම නැහැ. අධික වියදම් ඇති වෙන දවසක් අද ඔබට. නීතිමය ප්‍රශ්නවලට ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. හනදාට උදායක දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් ඉස්සුලියක් නිසා එක්ක පුරුෂයෙක් නිසා ඔබ අද හිත වේදනාවට පත්වන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු වික්‍රමස්ථානයේ ගමන් කරන අතර චන්ද්‍රයා ලග්නයේ ගමන් කිරීම නිසා ඔබට අද ආදායම වැඩි වෙන දවසක්, මෙලඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන දවසක්, ඒ වගේම ණයතුරුස් වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන මිතුන ලග්නය. ලග්නාධිපති බුද්ධ ධනස්ථානයේ සිකුරු සමග සංයෝග වන චන්ද්‍ර දුලස් වෙන්නේ දියුණුවට කටයුතු සැලසෙන දවසක්, සැපවත් කාලය ගත කරන්න පුළුවන් දවසක්, හදිසි ධන ලාභ ලැබෙන දවසක්, හොඳ ආහාර පාන ලැබෙන දවසක්. අටක ලග්නය ලග්නාධිපති චන්ද්‍රයා අයස්ථානයේ ගමන් කරන අද දවසේ ඔබට විශේෂයෙන් සතුරන්ගෙන් ජය ලබන්න පුළුවන්කම තියෙන, සතුරන් පරාජය කරන්න පුළුවන් දවසක්, ලෙඩ රෝගවලින් නිරෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන් දවසක්, වාසනාවන්ත ප්‍රීතිදායක දවසක් හැටියට පෙන්වා දෙනවා. සිංහ ලග්නය ලග්නාධිපති රවි ලග්නයේ චන්ද්‍රයා දසවැන්නේ ගමන් කරන අද දවසේ ඔබට බලාපොරොත්තු රහිත වියදම් දරන්නට සිද්ධ වෙනවා. අසනීපයක් පැළඳුණොත් අද දවසේ ඔබට බොහෝ අපහසුතාවයන් ඇතිවන හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සමිති සමාගම් වගේ දේවල් වලට සහභාගී වෙන්න, රැස්වීම වල වගේ දේවල්ට සහභාගී වෙන්න ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ සිකුරු සමග අයස්ථානයේ ගමන් කරනවා, චන්ද්‍රයා පුණ්‍යස්ථානයේ ගමන් කරනවා. ඒ නිසා අද දවස ආදායම වැඩි වෙන, වෙළඳ ව්‍යාපාර දියුණුව ඇති වෙනවා, තමන්ගේ බලය පෙන්වන්න පුළුවන්කම ඇති වෙන දවසක්, සතුරන් පරාජය වෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු දසවැන්නේ චන්ද්‍රයා අටවැන්නේ ගමන් කරන අද දවස ඔබට තරමක් දුරට අසහනකාරී, අධික වියදම් ඇති වෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ එකතැන ඉන්න බැරි දවසක්. අද ඔබ තමන්ගේ මිතුරු මිතුරන් සෝසවා යන්න ලැබෙන දවසක්. අද කියන්නේ එකතැන ඉන්න අපහසුවක් ආවෙන් නැති වෙනවා. නමුත් ඔබට හදිසි ධන ලාභ ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. ලොතරැයි වාසනාවේ දේවල්. උච්චික ලග්නේ ලග්නාධිපති කුද දසවැන්නේ රවි සමග සංයෝග වෙන්නේ චන්ද්‍රයා හත්වැන්නේ. අද දවස ඔබට හොඳ දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ. මගේ ලග්නාධිපතිය දසවැන්නේ ගමන් කරන අද දවස තුළ චන්ද්‍රයා හත්වැන්නේ ගමන හොඳට හදවත උණු වෙන දවසක් වගේම ඔබට යහපත් මිතුරන් මෙතෙක් මුණ නොගැසුණු හොඳ මිතුරන් ඔබට උදව් උපකාර කිරීම ආශාවෙන් ගොස්වා එන්න පුළුවන් දවසක් හැටියට අද දවස පෙන්වා දෙනවා. ඔබට සෑමතින්ම සුබදායි දවසක්. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ චන්ද්‍රයා 6 වැන්නේ ගමන් කරන අද දවස තුළ ඔබට ගජ කීසිරි රාජයෝගය උදා වෙනවා. ඒ කියන්නේ ඔබට හිතුවොත් අද ඕන දෙයක් කරන්න පුළුවන්, සතුරන් පරාජය කරන්නද ඕන දෙයක් ජය ගන්න පුළුවන් දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ ධනු ලග්නේට. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ චන්ද්‍රයා 5 වැන්නේ ගමන් කරන අද දවස තුළ සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන දවසක්, ධනහානි ඇති වෙන්න පුළුවන් දවසක්, දුක් විපත් ඇති වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. කුම්භ ලග්නේ ලග්නාධිපති ආයස්ථානයේ චන්ද්‍රයා 4 වැන්නේ ගමන් කරන අද දවස තුළ කුම්භ ලග්න හිමියන්ට
සෑමතින්ම සුබදායි දවසක් කැටියට පෙන්වා දෙනවා. ප්‍රීතිමත් දවසක්, ජීවිත කටයුතු සැලසෙන දවසක්, සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ශරීරයේ බර වැඩි වෙන දවසක් කැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අද ඔබ වෙනදට වඩා ආහාර පාන ගනි. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානෙ ගමන් කරනවා, චන්ද වික්‍රමස්ථානෙ ගමන් කරනවා. ඒක නිසා අද දවසේ ඔබට ණය තුරුස් වෙන්න පුළුවන්කම තියෙනවා. අනුන්ගේ මුදල් ණයට ගන්න වෙන්න පුළුවන්. තමන්ගේ අද දවසේ කටයුතු වලට මුදල් අතින් අගින්න පාඩුවක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සර්වන් සරණයි.